සත්පුරුස පිංගතුනි, ඔය ඇත්තු ඊළඟට අහපු ප්‍රශ්නේ තමයි, ගිහි ජීවිතයේ ගත කරමින් නිවන් දකින්නට කටයුතු කරගන්නේ කොහොමද කියලා. සම්මා සම්බුදු මෑණියන් වහන්සේ දේශනා කළ සූත්‍ර විනය අභිධර්මයේ කියන ත්‍රිපිටකයෙන් ඒ පිළිබඳ ඕන තරම් කරුණු ගන්න පුළුවන්. අද අපි ඔබ අහපු ප්‍රශ්නෙට අන්ධ සූත්‍රයෙන් පිළිතුරක් දෙන්න. අංගුත්තර නිකායේ පුද්ගල වර්ගයේ එන නවවන සූත්‍රය තමයි අන්ධ සූත්‍රය. බුදුපියාණන් වහන්සේ අන්ධ පුද්ගලයා, එකහැක් පේන පුද්ගලයා, ඇස් දෙකම පේන පුද්ගලයා කියන තුන් දෙනා අරගෙන එක්තරා දවසක සැන්දෑබාගේ ධර්ම දේශනාවක් කළා. බුදුපියාණන් වහන්සේ සිවුවනක් පිරිස ඉස්සරහා වැඩ ඉන්නකොට භික්ෂූන් වහන්සේලා වැඩ සිටී භික්ෂූන් වහන්සේලා දිහාට ඇරලා මෙහෙම දේශනා කළා. පින්වත් මහණෙනි, මේ ලෝකේ පුද්ගලයෝ වර්ග තුනකට දක්වන්න පුළුවන්. එයින් එක්කෙනෙක් තමයි අන්ධ පුද්ගලයා. අනෙක් කෙනා තමයි එක හැක් පමණ පේන පුද්ගලයා. අනෙක් කෙනා ඇස් දෙකම පේන පුද්ගලයා. අන්ධ පුද්ගලයා කියලා කියන්නේ බුදුපියාණන් වහන්සේ විස්තර කරනවා, යම්කිසි නුවණකින් ලබා ගන්න ඕන, දැන් ජීවත් ඉති විඳින්න ඕන කරන භවභෝග සම්පත්, ඒ වගේම යාන වාහන, දීපල ඉඩකඩම් ආදී ලබා ගන්නට ඕන කරන නුවණකුත් කෙනෙක්ට නැත්නම්, ඒ වගේම වරද නිවැරද උස්මිති ධර්ම, කළු සුදු ධර්ම, කුසල් අකුසල් ධර්ම දැනගන්න ඕන කරන නුවණකුත් කෙනෙක්ට නැත්නම්, ඔය කවුරු දෙකම නැහැ කියන්නේ ඒ කෙනාට ඇස් දෙකම පේන්නේ නැහැ කියන එක. ඒ පුද්ගලයා ධනය, දාන්‍ය, භවභෝග සම්පත් ආදී ලබා ගන්න දන්නේත් නැහැ. ඒ වගේම ඒ නුවණින් යුක්තව ලබාගත් ඒ ධනය, දාන්‍ය, භවභෝග සම්පත් වැඩි දියුණු කර ගන්න දන්නේත් නැහැ. බුදුපියාණන් වහන්සේ එහෙම කෙනා ළඟ තියෙන ඒ වරද නිවැරද උස්මිති ධර්ම, කුසල අකුසල ධර්ම, කළු සුදු ධර්ම දැනගන්න ඕන කරන නුවණක් නැතිකම හින්දා දේශනා කළා ඒ කෙනා අන්ධ කෙනා කියලා. එතකොට ගිහි ජීවිතේ ගත කරන කෙනෙක් අන්ධ කෙනෙක් වෙලා බෑ. ඊළඟට බුදුපියාණන් වහන්සේ එක හැක් විතරක් පේන කෙනා දේශනා කළා. එක හැක් විතරක් පේන කෙනා සතුන් මැරීම, බොරු කීම, ඒ විවිධාකාර විදිහට කූට වෙළඳාම සහ කූට බොරු කීම් වලින් පින්තුණි මිල මුදල් උපයනවා. ඒ කෙනා එහෙම අයථා විදිහට උපයා ගන්න ධනයෙන් යාන වාහන, ගේතුර ඉඩකඩම්, භවභෝග සම්පත් ආදී ලබා ගන්නවා. එහෙම ලබාගත් ඒ කෙනා එක පැත්තක් විතරයි දැක්කේ. වරද නිවැරද දන්නේ නැහැ, උස්මිති ධර්ම දන්නේ නැහැ, කළු සුදු ධර්ම දන්නේ නැහැ, ඒ වගේම කුසල අකුසල් දන්නේ නැහැ. ඒ වගේ අය ජීවත් ඉත්‍යර උපයාගත් භවෝග සම්පත් යම් කාලයක් බුද්ධි විඳි. නමුත් ඒ කෙනාගේ අතීත අකුසල කර්ම හිම මතු වෙන්න ගත්තට පස්සේ ඒවයින් ගැලවෙන්න හම්බ වෙන්නේ නැහැ. ditth dhamma vedaniya ඒ කරගත් අකුසල කර්මත් ම විපාක දෙන්න පටන් ගත්තාම බොහෝ දුක් කරදර වලට මුහුණ දීලා මා නිම්මත්තේ පින්වතුනි ඒකාන්තයෙන්ම අපාගාමී වෙනවා. එනිසා බුදුපියාණන් වහන්සේ අන්ධ පුද්ගලයාත්, එක හැක් විතරක් පේන පුද්ගලයාත් දේශනා කරලා ඒ දෙන්නම ඇසුරු කරන්නවත් එපා කියලා දේශනා කළා. ඊළඟට තුන්වෙනි පුද්ගලයා තමයි දිචක්කුම්, ඇස් දෙකම පේන පුද්ගලයා. ඔය ඇත්තු ඇස් දෙකම පේන පුද්ගලයෙක් වෙන්න ඕනේ. ඇස් දෙකම පේනවා කියලා කියන්නේ යම්කිසි නුවණකින් දැහැමි උපයාගත් දැහැමි ධනයක් ඇතිව කෙනෙක්ට ධනය, ධාන්‍ය, භවභෝග සම්පත්, දීපල ඉඩකඩම් ආදී ලබා ගන්න පුළුවන් නම්, තමන්ගේ මව්පියන් රැකබලා ගන්න පුළුවන් නම් ඒ සම්පත් වලින්, තමන්ගේ අඹදරුවන් රැකබලා ගන්න පුළුවන් නම් ඒ සම්පත් වලින් විවිධාකාර ආනිසංස විපාක ලැබෙන
අටපිරිකර පූජාවන්ගෙන් විනමානිසංස, ඒවාගේම සිල් රැකීම් වලින් විනමානිසංස, ඒවාගේම විවිධාකාර ලොකු කුඩා හැම විදිහකම සිදු කරගන්න පින්කම් වලින් විනමානිසංස විපාක ලබා ගන්න පුළුවන්. ඒවා ලබා ගන්න පුළුවන් විදිහේ පින්කම් කරගන්නත් ධනෙ වේදන් කරන්න පුළුවන් නම්, ඒ උපයාගත් ධනයෙන් පින්දහමුත් කරමින් අඹදරුවොත් රැකබලාගෙන දෙහිමුව ජීවත් වන ඒ ඇත්තෝ එක හැක් පීනා වගේම අනිත් හැක් පීන තත්ත්වයට පත් කර ගන්න ඕන. ඒ තමයි වරද නිවැරද දැනගන්න පුළුවන් නුවණක් තියෙන්න ඕන. උස් පහත් කරන ධර්ම දැනගන්න පුළුවන් නුවණක් තියෙන්න ඕන. කළු සුදු ධර්ම දැනගන්න පුළුවන් නුවණක් තියෙන්න ඕන. ඒ වගේම කුසල් අකුසල් දැනගන්න පුළුවන් නුවණක් තියෙන්න ඕන. එහෙම නුවණක් ඇතිව කටයුතු කරන ඒ නුවණැත්තන් අතින් කොයි වෙලාවකවත් කාය කර්ම තුන ඒ වැරදි විදිහට මිච්ඡා කම්මන්ත තුන වෙන්නේ නැහැ. සතුන් මෙදීන් සොරකම් කිරීම කාමයේ වර්ධව හැසිරීම වෙන්නේ. ඒව උනෝතින් විදින්න ඕන නරක ප්‍රතිඵල ditta dhamma vedaniya වශයෙන් වගේම කවදා හරි නිවන් දකින කම ඒ අකිනාට රැස් වෙන්නේ නැහැ. ඒ වගේම සම්මා වාචාව කියන මුසාවාදා පිසුනා වාචා පරුසා වාචා සම්පප්පලාපාවන් වෙන්නේ නැහැ. ඒ කිනා දෙහැම උපයාගත් දෙහැම ධනෙන් ජීවත් වෙන මිච්ඡා ජීවීන් නෙමේ සම්මා ආජීවී ඉන්නේ. එහෙම කටයුතු කරන ඒ නුවණැත්තන්ට විපාක දෙන්නේ ඒ කුසලයන්ට ගැලපෙන, ඒ සුදු ධර්ම වලට ගැලපෙන, ඒ උස් ධර්ම වලට ගැලපෙන, ඒ නිවේති ධර්ම වලට ගැලපෙන ditta dhamma vedaniya කුසල විපාකයෝ. ඒ කියන්නේ ඉක්මන් භවයක මේ ජීවිතේ නිවන් දකින්න උත්සාහ කරන්න ඕන. මෙතනදී ඒ නොහැකි වුණොතින් ඉක්මන් භවයක නිවන් දකිනකම් සුවසේ නිවන් දකින්න පුළුවන් ආකාරයට හේතු සම්පස් ගොනු වෙනවා. ඒ නිසා පින්වත්නි, ගිහි ජීවිත ගත කරන ඔය ඇත්තෝ ගිහි ජීවිතේ ගත කරමින්ම නිවන් දකින්නට උත්සාහවන්ත වෙන්න ඕනේ ඒ ගමනේදී. අන්දංච ඒක චක්කුංච ආරකා පරිවච්චයි දිචක්කුම් පනසීවීත සිට්ටම් පුරිස පුද්ගලං. අන්දංච අන්ද පුද්ගලයාත්, ඒක චක්කුංච එක හැක් විතරක් පීන පුද්ගලයාත්, ආරකා පරිවච්චයි සහමුලින්ම තමන්ගේ ඇසුරින් දුරු කරන්නට ඕනේ. දිචක්කුම් පනසීවීත, ඇස් දෙකම පීන පුද්ගලයා ධනේ දාන භවභෝග සම්පත් ආදිය කූට වෙළඳාම් කූට වංචාදිය නැතිව දෙහෙම උපයාගෙන අඹසැමි දූදරුව රැකබලාගෙන තමනු සුවසී නිදුක්ව නිරෝගීව කටයුතු කරමින් දානාදී විවිධාකාර ආනිසංස ලැබෙන පින්කම් කරගනිමින් කටයුතු කරන අතරේ වාද නිවද උස්මිති ධර්ම කුසල අකුසල ධර්ම කළුසුදු ධර්ම හොඳට දැනගෙන ඒ යහපත් කුසලයෝ වඩමින් ඒ අනුව කටයුතු කරගෙන විදර්ශනා ඥානෙම කුරාගෙන සසරින් එතෙර වෙන්න කටයුතු කර ගන්නත් ඕනේ. හුදකලා සසරේ ඔය ඇත්ත තනිව ගමන් කරද්දී මේ ලැබුණු දුර්ලභ මිනිස් ජීවිතේ අපත යන්නට දෙන්නේ නැතුව අඩුම තරමේ සෝහාන් මාර්ගයටවත් පත් වෙන්නට වග බලා ගන්නට ඕනේ.